ඉදිරි ජනාධිපතිවරණේ ඇත්තටම ජනතාව ඉදිරියේ තියෙන විකල්ප දෙකයි. එක පැත්තකින් ආණ්ඩුව, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය, එහෙම නැත්නම් එජාපේ තියෙනවා. අනිත් පැත්තෙන් සර්ව ජන බලවේගයේ තිබෙනවා. අපි එහෙම කියන්නේ කොහොමද? ඇයි එතකොට සජබ නැද්ද? මාලිමාව නැද්ද? පොහොට්ටුව නැද්ද කියලා කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. සජබ කියන්නේ එජාපයේ එකම දරුවා. දරුවෙක් මවක්ගේ කුසේ පෝෂණය වෙන ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තුල තමයි සජබ වැඩෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලින් තමයි සජබ පෝෂණය වෙන්නේ. ඒ නිසා තමයි හර්ෂසිල්ලා මන්ත්‍රීතුමා, ඉරාන් මන්ත්‍රීතුමා වගේ උදවිය වරින් වර කියනවා ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ අපේ ප්‍රතිපත්ති කියලා. ඇත්ත කතාව එජාපේ ක්‍රියාත්මක කරන්නේ සජබ ප්‍රතිපත්ති නෙවෙයි, සජබ කතා කරන්නේ එජාපේ ප්‍රතිපත්ති. අද මේ ශ්‍රී ලංකාව ණය අර්බුදයකට තල්ලු කරපු, රට බංකොලොත් රටක් විදිහට ප්‍රකාශයට පත් කරන්න තල්ලු කරපු, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර නිකුත් කරේ ඔය සජබ එජාප කුසේ වැඩබින්, එජාපය සජබෙන් ගැබ්බරව සිටි 2015-2019 යුගයේදී කියන එක අපි අමතක කරන්න අරකයි. දැන් පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන දේශපාලන පක්ෂය වෙන පොහොට්ටුව අද තනි මන්ත්‍රී ධූරයක් තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියට යට වෙලා. පොහොට්ටුවෙන් හැදුණු ආණ්ඩුව අද ක්‍රියාත්මක කරන්නේ 2019දී 169ක් එකතු වෙලා යහපාලනේ පරාජයට පත් කරලා බලයට ගෙන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය නෙවෙයි, එදා අපෙන් පරාජයට පත් කරපු යහපාලන නව ලිබරල් ප්‍රතිපත්ති ප්‍රකාශය. එහෙනම් අද පොහොට්ටුව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට මාලිමාවට මොකද වෙලා තියෙන්නේ? ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලන සමයේ කොටියෙක් වගේ ගොරව ගොරව හිටිය මාලිමාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණා විතරයි අනේ පුංචි පූස් පැටියෙක් වෙලා පුරුපුරු ගගා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කකුල් දෙක වටේ යනවා අනේ මාව වඩා ගන්නකෝ කියලා. කෝ එදා හිටිය මාලිමාව අපිට මතකයි. මාලිමාව එදා පෙළපාලියනෝ, මාලිමාව එදා උද්ඝෝෂණ කරනවා, මාලිමාව එදා රට පුරාම එක දවසේ පෝස්ටර් අලවනවා. අද ඒ කිසිවක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහා බැංකුව ජාත්‍යන්තරකරණය කරන්න පනත ගෙනාවම අධිකරණයට යන්න හිටිය අපි විතරයි. විදුලි බල මණ්ඩලයේ විදේශීයකරණය කරන්න පනත ගෙනාවම උද්ඝෝෂණ කරන්න හිටිය අපි විතරයි. ණය කළමනාකරණ පනත අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න හිටිය අපි විතරයි. අද මාලිමාව සුරතල් වෙනවා එජාපයත් එක්ක. සමහරු අහන්න පුළුවන් නෑ එහෙම නෑනේ, මාලිමාවේ වේදිකාවේ එජාපයට බනිනවනේ කියලා. එහෙම තමයි, ආදරේ වැඩි වුණාමත් බනිනවා. දැන් සාමාන්‍යයෙන් බිරිඳ සැමියාට බනින්නේ තරහට නෙවෙයි, ආදරේ වැඩිකමට. අන්න ඒ වගේ සම්බන්ධයක් තමයි මාලිමාවයි එජාපය අතර තියෙන්නේ. කොටින්ම කිව්වොත් මාලිමාව කියන්නේ ගැහැණු එජාපය. එහෙමනම් සජබේ කියන්නේ එජාපේ එකම දරුවා නම්, පොහොට්ටුව කියන්නේ එජාපේ වලිගය නම්, මාලිමාව කියන්නේ ගැහැණු එජාපේට නම්, එජාපේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තියට අභියෝග කරන්න මේ දේශපාලන බිමේ ඉන්නේ අපි පමණයි, ඒට විකල්පය ඉදිරිපත් කරන්න මේ දේශපාලන බිමේ ඉන්නේ අපි පමණයි. ඒ නිසායි ඉදිරි ජනාධිපතිවරණය එජාපය සහ සර්වජන බලය සමග සටනක් කියලා අපි කියන්නේ. මිත්‍රවරුනි, වර්තමානයේ මේ රට මුහුණ දී ඇති අර්බුදය විසඳන්න නම් මේ අර්බුදය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. අර්බුදය මොකක්ද කියලා නොතේරුණු අයට කවම කවරදාවත් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. අද මේ අර්බුදය නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය අවුරුදු 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක කරලා, ඒ නිසා මහා දැවැන්ත ණය අර්බුදෙක හිර වෙලා ණය ගෙවන්නත් ණය අරගෙන
තවදුරටත් ණය දෙන්න බෑ කිව්වට පස්සේ හිර වුණු මේ රට එයින් ගොඩ ගැනීමට වර්තමාන ආණ්ඩුවට තියෙන්නේ ණය ගැනීමේ ප්‍රතිපත්තිය විතරමයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සමයේ ණය බර ඩොලර් බිලියන 80ට ඇවිල්ලා ණය ගෙවා ගන්න බැරි වුණාම එතුමව ගෙදර යවලා ගෙනාවේ ණය ගැනීමේ පියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා මොකද කරේ? අපි බංකොලොත්තේදී අපේ රටේ ණය බර ඩොලර් බිලියන 80යි මේ මාර්තු මාසේ 31 වෙන විට ආණ්ඩුව සතුටින් නිවේදනය කරනවා දැන් ඔන්න අපි සෙන්චරිය ගැහුවා කියලා. ඩොලර් බිලියන 100 පහු කරලා තියෙනවා. ඒ කියන්නේ ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වුණාට පස්සේ අපේ ණය 125කින් වැඩි කරගෙන තියෙනවා. ප්‍රශ්නය ණය ගැනීම නම් උත්තරෙත් ණය ගැනීම වෙන්න පුළුවන්ද? මේක හරියට දියවැඩියා රෝගියෙක් සීනි කාලා දියවැඩියාව හැදුනට පස්සේ දොස්තර ගාවට ගියාම දොස්තර බෙහෙත් විදියට සීනිම දෙනවා. ලෙඩේ වැඩි වෙයිද අඩු වෙයිද? මිත්‍රවරුනි, රනිල් තමයි ප්‍රශ්නය. ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය අරගෙන මේ ණය අර්බුදයේ නිර්මාතෘවරයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එහෙමනම් ප්‍රශ්නේ තමයි රනිල්. උත්තරේ රනිල් වෙන්න බෑ. උත්තරය සර්වජන බලය කියලායි අපි කියන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? හැමදාමත් අපනයන ආදායමයි ආනයන වීදමයි අතර දැවැන්ත පරතරයක් තියාගෙන මේ පරතරේ පියවන්න ණය ගැනීමෙන් මේ අර්බුදෙන් කවදාවත් ගොඩ යන්න බෑ. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදපු බෝම්බේ, ණය බෝම්බේ ගෝඨාභය ගොඩක්කුවේ පිපුරුවා. ආණ්ඩුව මොකද කරේ? ගෝඨාභය ගෙදර ගියාම බෝම්බේ හදපු රනිල්ව ගෙනල්ලා රට බාර දුන්නා. දැන් එතුමා ආයි බෝම්බයක් හදනවා. මේ බෝම්බේ කවදා කාගේ ඔඩොක්කුවේ පුපුරයිද කියලා කාටවත්ම කියන්න බෑ. එහෙමනම් මේ බෝම්බේ හදන වැඩේ අතහැරලා දාලා ආර්ථිකයේ හදන වැඩේ, නිෂ්පාදනයේ හදන වැඩේ කරොත් තමයි අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්. අපි ඒ සඳහා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශ්වාසයේ තියලා තියෙන්නේ 1. අපේ සભ્યත්වයේ පිළිබඳ. 2. අපිට අයිති අපේ මේ සුභා සම්පත් පිළිබඳ. රටට බරක් කියලා විකුණලා දාන්න හදන අපේ රාජ්‍ය සම්පත් පිළිබඳ. 3. අපේ ජනතාව පිළිබඳ, අපේ මානව සම්පත පිළිබඳ. ඒ නිසා අපිට අපි ගැන අද විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අද මේ රටේ ජනතාව බොහෝ දෙනෙක් හිතනවා රට හදන්න බෑ, රට දාලා ගිහිල්ලා අඩුම ගානේ අපිවත් හැදෙන්න ඕනි කියලා. හැබැයි රට දාලා යන්න හදන අයට අද අපි ඉදිරිපත් කළා තියෙනවා රටත් හදලා ඔබත් හැදෙන වැඩපිළිවෙලක් කියලා අපි විශ්වාසයෙන් කියනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නන් නෙවෙයි. මේක වැඩසටහනක්. ඉලක්ක තියෙන, දිනවකවානු තියෙන, මහ පොළොවේ ක්‍රියාත්මක කරන වැඩසටහනක්. මේකෙත් අපි ඉදිරිපත් කළා තියෙන පළමු කෙටුම්පත් ජනතාව සමග සංවාද කරලා එනවා දෙවෙනි කෙටුම්පතක්. ඒක පිළිබඳත් ජනතාවගේ අදහස් අරගෙන අපි අවසාන වශයෙන් තුන්වන කෙටුම්පත විදියටයි අපේ උපාය මාර්ගික වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැමදාම මැතිවරණවලදී ජනතාවට සීන විකුණනෝ. 1970 නම් කිව්වලු හඳෙන් හරි හාල් ගෙනවි කණ්ඩ දීලා ජනතාවගේ කුසගින්න නිවනවා කියලා. 77දී 68ක් දෙනවා කිව්වා. ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කිව්වා. 88දී වසර දෙකෙන් දිලිඳුකම තුරන් කරනවා කිව්වා. 94දී දූෂණයේ භීෂණයේ නිමා කරනවා කිව්වා. මේ දුන් පොරොන්දු ඔක්කොම මහ පොළොවේ ඉටු වුණා නම් අද මේ රට සුරපුරක්. දුන් පොරොන්දු දේශපාලකයා ඉටු නොකර කිව් දේ වෙනුවට තව දෙයක් කරනවා නම් අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යථාකාරී තථාවාදී තථාකාරී යථාවාදී කියන දේ කරන කරන දේ කියන පුද්ගලයෙක් වෙන්න. නමුත් අපේ දේශපාලකයන්ගේ තිබ්බේ නැත්තේත් ඔය ගුණෙමයි. හැබැයි ජනතාවට තිබ්බේ ඡන්දෙ දීලා ඉවරුණාට පස්සේ දේශපාලකයා පුරුන්දු වෙච්ච දේ වෙනුවට වෙන දෙයක් කරනකොට දත් මිටි කකා ලබන සැරේ අපි දෙනවා බැටේ කියලා කේන්තියෙන් බලන් ඉන්න එක විතරයි. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි මෙදාපාර ජනතාවට වග වෙන ආණ්ඩුවක්, ජනතාවට වග කියන ආණ්ඩුවක්, ඡන්ද දායකයා සවිබල ගැන්වෙන ආණ්ඩුවක් බිහි කරන ආකාරය පිළිබඳ අලුත් දේශපාලන සංස්කෘතියක් මේ වැඩසටහන අපි ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒ සඳහා බිහි කරනවා ජාතික පසුවිපරම් සභාව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මේකේ වෘත්තීය වේදීන් ඉන්නවා,
වියතුන් ඉන්නවා, ව්‍යවසායකයන් ඉන්නවා, විශ්‍රාමික රජයේ නිලධාරීන් ඉන්නවා, පුරවැසි සංවිධාන නියෝජිතයන් ඉන්නවා. මේ අයට අපේ දෙනවා, මේ අපේ හදන මේ ආණ්ඩුවේ තියෙන අමාත්‍ය ධූර 20 වුණ තව එකක් වැදගත් කාරණයක්. කැබිනට් අමාත්‍ය ධූර 20යි මේ සමස්ත වැඩසටහන. එක පැත්තකින් අමාත්‍යංශ 20ට කඩනවා, අනිත් පැත්තෙන් අවුරුදු 5ට කඩනවා, ඉලක්ක තියෙනවා. මේක මහ පොළොවේ ක්‍රියාත්මක කරනවද කියලා අධීක්ෂණය කරන්නේ අර පසුවිපරන් සභාව. නිරන්තරයෙන් අමාත්‍යවරයා ඇතුළු ලේකම්වරයා ඇතුළු නිලධාරි මණ්ඩලය ගෙන්වමින් ප්‍රශ්න සාකච්ඡා කරමින් ප්‍රගතිය සමාලෝචනය කරමින් පොරොන්දු වෙච්ච දේ ඉටු කරනවද කියලා අර සභාව අධීක්ෂණය කරනවා. වාර්ෂිකව නිකුත් කරනවා මේ සභාවෙන් ප්‍රගති වාර්තාවක්. ඒකේ තියෙනවා ඒ අමාත්‍යංශ ඒ වසරේ ඉටු කළ යුතු වැඩවලින් කොපමණ ඉටු කරාද, කොපමණ ඉටු කරගන්න බැරි වුණාද, ඒවට ඉදිරිපත් කරන හේතු සාධාරණද නැද්ද, සාධාරණ හේතුවකින් තොරව ඒ වසරේ ඉටු කළ යුතු කාර්යයක් යම් අමාත්‍යංශයක් ඉටු කරන්න අසමත් වුණොත් ජනතාවට අධිකරණ නියෝගයක් ගත හැකි ඇමතිවරයාට එරෙහිව වහාම මේ කාර්යය ඉටු කරන්න කියලා. මේක ඉතිහාසයේ කවදාවත් දේශපාලන ව්‍යාපාරයක් ඉදිරිපත් නොකරපු, ඉදිරිපත් කරන්න අකමැති වුණු නැවුම් සංකල්පයක්. ඒ විතරක් නෙවෙයි, මේ පසුවිපරන් සභාව ඇමතිවරුව ශ්‍රේණිගත කරනවා. වසරේ අර වාර්ෂික වාර්තාවේ තියෙන ඇමතිවරු 20 දෙනා 1, 2, 3, 4 දක්වා 20 දක්වා පෙළගන්වල කවුරු හරි ඇමතිවරයෙක් වසර 3ක් අකණ්ඩව අන්තිම තැනටපත් වුණොත් ඒ ඇමතිවරයයි අමාත්‍යංශ ලේකම්වරයයි දෙන්නම ඉල්ලා අස්විය යුතු අතර ඒ ආණ්ඩුවේ නැවත ඇමති ධූරයක් ලේකම් ධූරයක් ලබා ගන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිතුමත් වගේ කියන තැන්ට ගේනවා. ඔබතුමාලා දැකලා තියෙනවා ඇමරිකාවේ මහා බලවත් ජනාධිපති බිල් ක්ලින්ටන් කාන්තාව දෙන්නෙක් නඩු දාලා උසාවි යන්න වුණා. පෝලා ජෝන්ස්, මොනිකා ලෙවින්ස්කි. හැබැයි අපේ රටේ ජනාධිපතිතුමාගේ ආර්යාවට දික්කසාද වෙන්න ඕන වුණත් එහෙම හිතෙන්න පුළුවන්. ජනාධිපති වෙනකොට මේ ඊළඟ පාර ජනාධිපතිවරයේ ජය ගන්න ජනාධිපතිවරයාගේ බිරිඳට දික්කසාද වෙන්න අදහසක් පහළ වුණොත් අවුරුදු 5ක් නැත්තම් අවුරුදු 2 පාරක් දින්නොත් අවුරුදු 10ක් බලන් ඉන්න වෙනවා දික්කසාද කරගන්න. නඩුව දාන්න විතරයි. ඇයි අපේ රටේ ජනාධිපතිතුමාට දීලා තියෙනවා සියලුම ආකාරයේ නඩුවලින් මුක්තිය. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිතුමාට හිතුනොත් පිස්තෝලයක් අරන් දකින් දකින් එක්කෙනාට වෙඩි තියලා මරන්න එතුමා වත්තරංගුට ගන්න බෑ. දෝෂාභියෝගයක් ගෙනල්ලා ජනාධිපතිතුමා ඉවත් කරන තුරු ලක්ෂ ගාණක් වුණා මරා දාන්න ව්‍යස්ථාවෙන් ජනාධිපතිට අවස්ථාව දීලා තියෙනවා. එවැනි දේවල් කරන්න චේතනාව පහළ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් එහෙම අවධානමක් තියෙනවා. හැබැයි ජනාධිපතිවරයාට දීලා තියෙන මුක්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපි යෝජනා කරලා තියෙනවා. මේ වැඩසටහනේ තියෙනවා ජනාධිපතිවරයා කොහොමද ජනතාවට යටත් කරගන්නේ කියලා. ජනාධිපතිවරයා විතරක් යටත් කරගෙනමදි පාර්ලිමේන්තුව පත් කරත් එච්චරයි. අවුරුදු 5ක් ජනතාව දත්මිටිකකා බලාගෙන ඉන්න උනේ ලබන සැරේ ආපු දෙන්කු උන්දලා කියලා. පාර්ලිමේන්තුවේ සම්මත කරන ඕනෑම පනතක් ව්‍යස්ථාවට පටහැනි කියලා පුරවැසියෙකුට පේනවා නම් පනත සම්මත කළාට පස්සෙත් මේ මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච පනතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වා මේ වගන්තිය සම්මත කරන්න නම් 3/2ක් ඕනි කියලා. 3/2ක් හම්බුනේ නැහැ. හැබැයි කතානායකතුමා අස්සන ගැහුවා පනත සම්මතයි කියලා. මේකට එරෙහිව යම් යම් පුරවැසි සංවිධාන අධිකරණ ඉදිරියට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වා අපේ රටේ නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කරපුවාට පස්සේ ඒක අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න බෑ. අපේ අත් බැඳිලා අපිට කරන්න දෙයක් නෑ කියලා. නමුත් සර්වජන බල ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරයා අධිකරණය ගෙනියනවා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව රටේ නීතියට පටහැනුව මොනව කරත් ඒක අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න අපි අවස්ථාව සලසලා තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, අපි හදන්නේ අලුත් රටක්. මේ රට අත්හැරලා දාලා යනවා වෙනුවට මේ රට ගොඩගන්න එක අපේ වගකීම. මේ සභාව අමතපු අර ව්‍යවසායක දියණිය සඳහන් කළා ඇදගෙන වැටුනම නැගිටීම ගැන. දැන් අපේ ආදරණීය මාතාව ඇදගෙන වැටලා තියෙන්නේ. අපේ අම්මා කකුල් මාට්ටුවක් දාලා හරි ලෙස්සල වැටලානේ බිම ඇදගෙන වැටුනොත් අම්මව දාලා අපි ඉස්සර ඉදිරියට යනවද? කොහොම හරි වැටුණු අම්මව නැගිටගෙන වත්තම් කරගෙන අපි ඉදිරියට යනවද? ඒ නිසා අපිට මේ රට දාලා පැනලා යන්න බෑ.
මේ ඇදගෙන වැටලා ඉන්න අපේ ආදරණීය අම්මා. ඒ නිසා අපි හැමෝගෙම වක්කීමක් තියෙනවා, අපිව පෝෂණය කරපු, අපිව බිහි කරපු, අපිව දරාගෙන හිටිය ලක් මාතාව මේ වැටිච්ච වලෙන් නැගිටව ගන්න එක. ඒ නැගිටව ගන්න මගේ මහා පින්කමට, සර්වජන පින්කමට, මුළු ජාතියටම දායක වෙන්න අපි අවස්ථාව දීලා තියෙනවා. මේ වැඩසටහනේ අන්තිම දාලා තියෙන ඔබේ අදහස් එවන්න ඕනි දුරකථන අංකයක්. ඊට අමතරව ලබන සතියන්තයේ ඉඳන් අපි රට පුරාම ගිහිල්ලා සර්වජන සංවාදයේ ආරම්භ කරලා ජනතා අදහස් ලබා ගැනීම පටන් ගන්නවා. ඒ නිසා රට හදන පින්කමට එකතු වෙන්න කියලා සමස්ත ජාතියම ආයාචනා කරමින් මම නියඳ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.